මේක උනේ මේ අර මුළු ලෝකෙටම මූණ පාන්න උනානේ ලොකු අකරතැබ්බයකට කොරෝනා ප්‍රශ්න නිසා. ඉන්දියාව කියන්නේ සෑහෙන අන්ත දුප්පත් අසර මිනිස්සු ඉන්න රටක්. සමහර වෙලාවට දාවේල හම්බ කරගන්නේ බොහොම අමාරුයි. කොහොමරි මේ වෛරස් එකත් එක්ක බොහෝ පිරිසකට කන්න බොන්නවත් විදිහක් වුණ නැහැ. සෑහෙන අහිනේකට ගියා. ඒ වගේම ඉන්දියාව කිව්වහම චිත්‍රපටි කර්මාන්තය ඉතාම ඉහළින් තියෙන රටක්. ඒතොර නළුනිලියෝ ඔකට ප්‍රධාන දායකත්වයක් දෙන්න උත්සාහ කරා. ඒකේ ප්‍රධාන චරිතයක් වුණා මේ අමේරිකාන්ගේ මේ සහයෝග මිනිසුන්ට ලැබිච්ච. අමේරිකාන් කරපු වැඩේ ආට පිටි කිලෝ එකක් බෙදන්න ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා. කියන්නේ අමේරිකාන් කිව්වේ නිවේදනයක් නිකුත් කළා මම හැමෝටම ආට පිටි කිලෝ එක ගානේ දෙනවා කැමති කට්ටිය අරන් යන්න කියලා. තාම පොඩි පිරිසක් ආවේ ආට පිටි කිලෝ එකක් අරන් යන්න කියලා. සහ මේ අමේරිකාන්ට ලොකු චෝදනාවක් තාම මෙච්චර ධනවතෙක් කියලා මේක මෙහෙම කරන්න ඕනද කියලා. හැබැයි ඔය ආට පිටි ටික බෙදලා ඒ අරන් ගිය මිනිස්සු ඒ පිටි ටික අයින් කරලා බලනකොට ඒක ඇතුලේ තිබල දෙනවා ඉන්දියානු රුපියල් මං හිතන්නේ 15000ක 50000. ඊට පස්සේ තමයි මේ ඇමරිකාන්ට නැවත ප්‍රශ්නේ නගන්නේ මොකද මෙහෙම කළේ කියලා. ඒතර යා කියලා තියෙන කතාව තාම ලස්සන යා කිව්වේ අත්‍යවශ්‍යම කෙනාට මම මේ ආහාරය නැත්තම් මේ මුදල මට ලබා දෙන්න ඕන වුණා. එතකොට මම කරේ බාහිරින් පෙන්නුවේ අවම වටිනාකමක් තියෙන දෙයක්. එතකොට ඒ ආටපිටි කිලෝ එක ගන්න ආපු මිනිස්සුන්ට ඇත්තටම ඒ ආටපිටි කිලෝ එකේ පවා සෑහෙන ලොකු වටිනාකමක් තිබුණා. මොකද එච්චරට කන නැති මිනිස්සු තමයි එතනට ආවේ. ඒක මට උන්නේ ඇත්තටම දුප්පත් මිනිස්සුන්ට දෙයක් කරන්න. ඉතින් මේ මිනිස්සු ඇත්තටම ඒ සේවය ගත්තා කියන්නේ. මම අර ඕකත් එක තමයි අර මම අර මේ කල්පනා කරේ බුදුහාමුදුරු පෙන්නපු සූත්‍රයක් තියෙනවා. මට මතකයට අනුරුද්ධහාමුදුරුත් එක මේක සංවාද වෙන්නේ. අනුරුද්ධහාමුදුරුට එක තැනකට හිතෙනවා මේ ධර්මය කියන්නේ අසතුටින් ඉන්න මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ධර්මයේ කියන්නේ අසතුටෙන් ඉන්න දුකෙන් දාහයෙන් ඉන්න මනුස්සයෙක්ට අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. ධර්මයේ තියෙන්නේ අසතුරු කෙනාට නෙමෙයි, ධර්මයේ තියෙන්නේ සතුටෙන් ඉන්න කෙනාට. ඊට පස්සේ අනුදාහනකට කල්පනා වෙනවා තව මේ ධර්මයේ කියන එක අතිශයම කාර්යබහුල වෙලා. ලෝකේ නැති වැඩ තියාගෙන කරන්න පුළුවන් එකක් නෙමෙයි. හොයන්න පුළුවන් දෙයක් නෙමෙයි. ධර්මයේ කියන එකට එළඹෙන්න නම් කාර්යබහුල වීම හරියන්නේ නැහැ. කාර්යබහුලත්වයේ අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ විවේකයේ තියෙන්න ඕනේ. ධර්මයේ ඇත්තේ විවේකයේ තියෙන කෙනාට කියන එක අනුදාහනකට මතක් වෙනවා. ඒස අනුදාහඳුනට තව මතක් වෙනවා මේ ශාසනය නැත්තම් මේ ධර්මයේ තියෙන්නේ කම්මැලි කෙනාට නෙමෙයි. කම්මැලියන්ට මේක හොයන්න බෑ. තාම වීරිය සම්පන්න උත්සාහ කරන්න පුළුවන් ඒ ශක්තිය ජවයේ තියෙන පිළිසර තමයි ධර්මයේ තියෙන්නේ. ඊට පස්සේ මොනවාසර කල්පනා වෙනවා මේ ධර්මයේ තියෙන්නේ නිකන් ඔහේ රැල් ගැහි ගැහි කණ්ඩායම් බෙදි බෙදි නිකන් ඔහේ තියෙන ලෝක කතා කරමින් මිනිසුන් නෙමෙයි. මේ තියෙන දෙතිස් කතාවෙන් අයින් වෙලා ධර්මයේ කියන්නේ මොකද්ද කියන ඒ දහම් කතාවට එළඹෙන්න පුළුවන් නුවණක් තියෙන පිළිසර තමයි මේක වටින්නේ. ඔබ උනාසිර මට මතකයිද විතරකයන් හතක් විතර මතක් වෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඔබට එක යෝජනාවක් නැත්නම් අදහසක් ඉදිරිපත් කරනවා. ධර්මයේ ඇත්තේ ප්‍රපංච තියෙන කෙනාට නෙමෙයි නිෂ්ප්‍රපංච සංඛ්‍යාත දර්ශනයක් නැත්නම් නුණක් තියෙන කෙනෙක්ට කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හරි. ලෝකයේ තියෙන සිද්ධි වලින් තමන්ව පිටිපස්සට තල්ලු කරන්න බැරි වෙන්න. ඒ කියන්නේ ලෝකයෙන් තමන්ගේ තියෙන චින්තනය අවදි නොවෙන්න බාධා කරන්න බැරි. ලෝකයේ ඉක්මවල යන්න පුළුවන් මට්ටමේ මානසිකාරයක් පවත්වන්න පුළුවන් පිළිසර තමයි මේක ප්‍රධාන වශයෙන් වටින්නේ කියන්නේ. ඉතින් ඔය කාරණාව මම මතක් කරේ අර කතාවත් එක්ක සම්බන්ධ කරලා. ඇත්තම ධර්මයක් කියන එක ඕන වෙන්නේ අත්‍යවශ්‍යම කෙනෙක්ට මිසක ඔහේ නිකන් අර හෝල්සේල් බෙදන්න පුළුවන් එකක් නෙමෙයි ධර්මය කියන්නේ. මොකද එහෙම ගන්න බෑ. පැහැද? එහෙම ගත්තා කියලා ආර්ථයක් ගන්න තමයි. පැහැද? ඒක තමයි අර ආට පිටි කිලෝ එකේ කතාවෙන් අපිට ගන්න තියෙන හොඳ කාරණා. ඒ කියන්නේ අත්‍යවශ්‍යම මිනිසුන්ට ඒක ගිහාම ඒගොල්ලන්ට ඒක ලොකු ලාභයක්. එහෙනම් අපි තේරුම් ගත යුතුයි අපිට ඇත්තටම අපි අත්‍යවශ්‍ය මට්ටමේ දින්නේ නැත්නම් හැමෝම කියන හින්දාද කියලා බලන්න කියලා. හරි. අපි ඇත්තටම අපේ විවේකය හදාගෙනද නැත්නම් අපි ඇත්තටම සතුටින්ද මේක කරන්නේ නැත්නම් අපි ඇත්තටම වීරයවන්තවද මේක කරන්නේ? අපි ලෝකේට තියෙන ආසාවල් අතහැරලා ලෝකෙන් එතර වෙන්න අදහසකින්ද ඉන්නේ? අපි ඔය ප්‍රමාද නොවි අපි අප්‍රමාදී වෙන්නද කටයුතු කරන්නේ කියන එක අපි හොඳට හොයලා බලන්න ඕන තරම්. හරි. එහෙම වුණොත් ආට පිට කිලෝ එක වගේ තමයි උඩට පේන්නේ. මෙල වැඩක් නැහැ වගේ මේක තීරින්නෙත් නැහැ සමහරට අල්ල ගන්නත් අමාරුයි. කිසිම දෙයක් හරියට පැහැදිලි කරගන්නත් බෑ. හැබැයි පැහැදිලි වීම හරියට අර ආඩ පිට ටික මේසෙ උඩ හැලුවාම ඇතුලේ රුපියල් 15000ක් තිබ්බ වගේ තමයි. හරි. තේ වගේ වටනාවක් මම මේකේ තියෙනවා. ඉතින් ඒ හින්දා මේ පැත්තෙන් හැමෝම උත්සාහය අතාරින්න නැතුව, වීරිය අතාරින්න නැතුව කම්මැලිකම අතහැරලා දාලා රසවත් භාවයෙන් මේ විෂය නැත්නම් මේ දර්ශනය හොයන්න උත්සුක වෙන්න කියන එක තමයි මට මතක් කරන්න ඕනේ.